මට සාමාන්‍යයෙන් දුරකථනය අරගෙන පැයක් විතර අපේ ගමේ දායක දායකවන්ට අපේ ගමේ පිටත සිටින දායකයන් අපිට උදව් පළ කරන අයට දුරකථන අමතුම් ටිකක් ගන්න ලක්ෂ 10ක් 15ක් හොයාගන්න එක ඇත්තටම අමාරු නෑ මේ පන්සල නියමාවේ වැඩක් තියෙනවා මේකට ඔයාලට පුළුවන් පරිත්‍යාගයක් කරන්න කියලා විදේශික දායකයෝ ඔක්කොම කිව්වොත් අපිට එහෙම පරිත්‍යාග කරන්න ඕන තරමක් පිරිස් ඉන්නවා ඒක නිසා ඊට වඩා අපි මේ මුදල කියන එක පදනම් කරගන්න නැත ඒ නිසා තමයි අපිට මේ විහාරස්ථානයේ මේ වාරින් ඈත මාර්ග දුෂ්කරතාවක් තියෙනවා කොහෙන් ගියත් මහ පාරට යන්න ඕන කිලෝමීටර් 2ක් විතර පයි එහෙම තියෙනක මේ ස්ථානයක නගරයක විහාරස්ථානයක් වාගේ මේ විහාරස්ථානය ගොඩනගන්න හැකියාව ලැබිලා තියෙනවා ඒක වාගේම අපි විහාරස්ථානයේ ඉන්න මහා සංඝරත්නය විදිහට අපේ දායකයෝ යම් මුදලක් අපේ විහාරස්ථානයට පරිත්‍යාග කළොත් එහෙම ඒ මුදල වාගේ දෙතුන් ගුණයක් අපි වැඩ කරනවා අපිට ලක්ෂයක් හමුනොත් අපි ලක්ෂ 2ක 3ක වැඩ කරනවා ශ්‍රමයේ වාගේ වෙනස් සම්පත් භාවිතා කරගෙන ඒක නිසා තෙම්ම කවුරුත් දන්නවා මේ වර්ගාල විහාරස්ථානය කියලා කියන්නේ රාජ්‍ය අංශේ පරිත්‍යාග ලැබෙච්චි එහෙම විහාරස්ථානයක් නෙවෙයි මේකට කවදාකවත් එහෙම ලැබෙන්නේ නැහැ නොලබෙන්නත් ඒගොල්ලොන්ගේ පැත්තෙන් හේතු තියෙනවා අපේ පැත්තෙන් මොනවා වුණා يعني අපිට පරිත්‍යාග දෙන්න නොදුන්නයි කියලා අමනාපෙකුත් නැහැ ඒගොල්ලන්ට නොදීන්න හේතුත් තියෙනවා නමුත් අපිට ඒක ප්‍රශ්නයක් වෙලා නැහැ අනිකුත් විහාරස්ථාන වලට වඩා ඉහළින් තියාගෙන අපිට මේ විහාරස්ථානයේ දියුණු කරගන්නට අපිට හැකියාව ලැබෙනවා තියෙනවා මම අර කියපු ක්‍රියාශීලී දායක පිරිසක් ඉන්න නිසා දායකයන්ගේ විශ්වාසවන්තභාවය රැකගෙන තියෙන නිසා හැම කටයුත්තක්ම විනිවිද පෙනෙනසේ කරන නිසා ඒකම තමයි මේ අසල කලාපයේ ක්‍රියාකාරීත්වයේ බවට පත් වෙන්නේ ඒක නිසා ඔය අරමුණ පෙරදැඩිව විශේෂයෙන්ම අනාගත පරපුර වෙනුවෙන් අපි මේ අසල කලාපයේ මේ වතාවේ ක්‍රියාත්මක කලාවාගේ දිගින් දිගටම අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා يعني අපි අකමැති වුණත් පන්සලේ ඉන්න විහාරාධිපති හාමුදුරුවෝ විදිහට මම සෙසු අපේ හේම රතනාන්දර මදුරුවන් හාමුදුරුවෝ ඒගොල්ලෝ අකමැති වුණත් අපේ ළමා පිරිස තරුණ පිරිස දායකව මේක කරගෙන යන්න කැමැති ඒගොල්ලෝ විමසා සිටිනවා මේක කරමුයි කියලා අපි ඉල්ලීම් කරනවා ඒක නිසා මානසික උත්සවයක් විදිහට විසක් පොය ළඟට අපේ ලෝකවාසී බෞද්ධ ජනතාවට වැදගත් වෙන බොහෝ දිනේ වන අසල පුරපසල උත්සව බොහෝ දිනේ තුල මේ අසල කලාපයේ ක්‍රියාත්මක කළ බෞද්ධ ප්‍රබෝධයක් ඉදිරියේදී ඇති කරන්න බලාපොරොත්තු වෙනවා මේ අසල කලාපයේදී අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ වෙන පිට නිර්මාණ වලට වඩා ගමේම නිර්මාණ ඉදිරිපත් කරන්ද ඒ අනුව මේ අසල කලාපයේ තුල අංග 12ක් පමණ ක්‍රියාත්මකයි මේ අංග 12ම අපේ ගම්මානයේ තරුණ පිරිසගේ ළමා පිරිසගේ වැඩිහිටියන්ගේ නිර්මාණ. ඒවට ඒගොල්ලෝ කිසිදු මුදලක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. තමන්ගේ ශ්‍රමයේ පමණයි වැය කරලා තිබෙන්නේ. ශ්‍රමයේ වැය කරනවා මුදල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ශ්‍රමයේ පවා නොමිලේ ලබා දෙමින් තමයි ක්‍රියාත්මක කරනු ලබන්නේ. ඒ අනුව තමයි මේ දවැන්ත පහන් කූඩු නිර්මාණය වෙලා තිබෙන්නේ. මේ දවැන්ත පහන් කූඩු අපේම තරුණ දායකයෝ නිර්මාණය කළ තියෙන මේ ළඟ තියෙන එක හසිත වික්‍රමසිංහ මහත්මයා ඇතුළු ඒ ගල්කොටුවේ තරුණ පිරිස එක්කාශීලා තමයි නිර්මාණය කළේ දින ගානක් වෙහෙසිලා මහන්සිලා නිදි නොලබා අධික වෙහෙසට පත් වෙමි. ඒ වගේම අරව මළුව මැද වෙන සුවිශාල පහන් කූඩුව අපේ දායක මහත්මයෙක් පිටසිරුල් ආදේශිංහ මහත්මයා ඇතුළු උක්කල ජනපදයේ තරුණ පිරිස එක්කලා තමයි නිර්මාණය කළේ. ඔබට තව මේ උඩට යනකොට උඩ තියෙන පහන් කූඩුවක් අපේ කොටෝ රහේම රතනාම්ඳුර ඇතුළේ ගල්කොටුවේ තරුණ කිහිප දෙනෙකුත් එක්කාසු කරගෙන නිර්මාණය කරපු කරගෙන පහන් කූඩුවක් බෝධින් වහන්සේ ප්‍රදේශයේ දැනකොට පොඩි දැක ගන්න පුළුවන් කමක් වෙනවා මාර්ගණාංගයේ රැඳුම යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාත්මක වෙන පහන් කූඩු. ඒ වගේම මේ පරිසරය තුළ අති විශේෂම අපි භයානක දුක මන්දියක් ක්‍රියාත්මක කරනවා ඒ තරම් කිරිසකේ කැමැත්ත පරිදි. අපේ දහම් පාසලේ ලොකු පන්ති කරගෙන දහම් පාසල කවුරුත් දන්නවා 8 9 10 11 වගේ පන්ති වලනේ. ඒ පන්ති වල ළමයින් ඔය මේ මෑත වසරවල දහම් පාසලෙන් ඉවත් වෙච්ච ආද සිස්සෙන්නේ එක්කලා තමයි ඒ භූත මණ්ඩේ ඒගොල්ලෝ නිර්මාණයක් විදියට කරන්නේ. අපේ මුදාව විතරයි උපදේශකත් අපි මේ ඒගොල්ලෝගේ සංකල්ප විදියට කරන්නේ. ඒ වගේම දේවධර්ම ජාතකයේ දා සිද්ධ වෙච්ච ස්ථානයේ හැටියට මේ ගැලේ අපේ දවස් මරණස්නවල සිද්ධ වෙච්ච ආකාරයටම අපි තුන්සි දුවාදරුවන් දහම් පාසලේ රඟ දක්වලා පෙන්නනවා ඒ ලක්ෂ්‍ය අරක් ගත්ත ඒ පොකුණ අභියස ඉඳගෙන ඒ විදියට ඒ වගේම මේ පහළ ශාලා අපේ තිරවෙනේ ඉංග්‍රීසි විෂය භාර ගුරුවරයාවන් සම්බන්ධව අපේ මහත්මයා කිරි ප්‍රවීණ ලක්ෂයෝ විසින් මහා